අද අපි කතා කරන්න යන්නේ ආවර්තිතාවකුවේ D ගොනුවේ ආන්තරික මූලද්‍රව්‍යයක් වන නිකල්වල රසායනික ප්‍රතික්‍රියා ගැනයි. ආවර්තිතාවකුවේ 10 වන කාණයේ මූලද්‍රව්‍යයක් වන නිකල්වල පරමාණු ක්‍රමාංකය 28ක් වෙනවා. නිකල් රිදීමේ සුදු පැහැති ලෝහයක් වන අතර නිකල් ස්ථායි සංයෝග සාධන වඩාත් සුලභ මොක්සිකරණ අවස්ථාව වෙන්නේ ධන දෙකයි. නිකල් හොඳ තාපසන්නායකයක් වගේම හොඳ විද්‍යුත් සන්නායකයක්ද වෙනවා. එහෙනම් අපි දැන් නිකල් වල රසායනික ප්‍රතික්‍රියා ගැන විස්තරාත්මකව සාකච්ඡා කරමු. නිකල් ධන දෙක අයන අඩංගු ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බිඳු විදියට එකතු කරගෙන යනකොට ලා කුලපාට නිකල් හයිඩ්‍රොක්සයිඩය අවක්ෂේපයක් විදියට අපිට ලැබෙනවා. මේ පරීක්ෂණයේදී අපි නිකල් ධන දෙක ජලීය ද්‍රාවණයේ විදියට පාවිච්චි කරේ නිකල් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මේ ඔයාලට පේන්න තියෙන්නේ අපිට ලැබුණු නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයයි. මේ අවක්ෂේපය වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේදී පවා දිය වෙන්නේ නැහැ. මේ අපිට ලැබුණු අවක්ෂේපයට HCl අම්ල බිඳු වශයෙන් එකතු කරගෙන යනකොට නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දියවලා නැවත නිකල් ධන දෙක ජලීය ද්‍රාවණය ලැබෙනවා අපිට බලා ගන්න පුළුවන්. නිකල් ධන දෙක අයන අඩංගු ජලීය ද්‍රාවණයකට ජලීය ඇමෝනියා, එහෙමත් නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බිඳු විදියට එකතු කරගෙන යනකොට ජලීය ඇමෝනියා ද්‍රාවණයේ භාෂ්මික බව නිසා ලා කුලපාට නිකල් හයිඩ්‍රොක්සයිඩය අවක්ෂේප වෙනවා. ඒත් එක්කම ඇමෝනියා බඳ නිකල් ධන දෙක අයනත් එක්ක සංකීර්ණගත වෙලා තදනිල් පාට නිකල් වල ඇමින් සංකීර්ණයක් ඇති වෙනවා. ඇමෝනියා එකතු කරගෙන යන අතරතුරේදී ඇතිවන ලා කුලපාට නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයත් ඊට ඉහළින් ඇතිවන නිකල් වල ඇමින් සංකීර්ණයත් මේ විදියට අපිට දැක් ගන්න පුළුවන්. වැඩිපුර ඇමෝනියා හමුවේදී මේ අවක්ෂේපයේ දියවලා අවසානයේ නිල්දම් පාට හෙක්සා ඇමින් නිකල් 2 අයන් කියන නිකල් වල ඇමින් සංකීර්ණය ලැබෙනවා. ඊළඟ පරීක්ෂණයේ ජලීය මාධ්‍යකදී සිදු නොවන නිසා මුලින්ම නිර්ජලීය එතනාල්, ඒ කියන්නේ ඇබ්සලූට් එතනාල් ද්‍රාවණයකට නිකල් සල්ෆේට් කුඩු ස්වල්පයක් එකතු කරලා එතනාල් මාධ්‍යයේ නිකල් ධන දෙක අයන අඩංගු මිශ්‍රණයක් හදාගන්නට ඕන. ඒ ලැබෙන මිශ්‍රණයට සාන්ද්‍ර HCl එකතු කරගෙන යනකොට ද්‍රාවණය පාට ක්‍රමයෙන් වෙනස් වෙනවා. මිශ්‍රණය රත් කරනකොට ද්‍රාවණය පාට දීප්තිමත් කහකොළ පාටකට හැරෙනවා. මේකට හේතුව නිකල් ධන දෙක අයන ක්ලෝරයිඩ් අයන එක්ක සංකීර්ණගත වෙලා නිකල් වල කහකොළ පාට ක්ලෝර සංකීර්ණය හැදෙන එකයි. නිකල් සල්ෆේට් ද්‍රාවණයකට සයනයිඩ් ද්‍රාවණයක් බිඳු විදියට එකතු කරගෙන යනකොට ලා කොළ පාට අවක්ෂේපයක් ඇති වෙනවා. මේ විදියට අවක්ෂේප වෙන්නේ නිකල් 2 සයනයිඩ් කියන ලවණයයි. මේ අවක්ෂේපය වැඩිපුර සයනයිඩ් වල දිය වෙලා ටෙට්‍රා සයනයිඩෝ නිකලේට් 2 අයන් කියන කහපාට සංකීර්ණය ඇති කරනවා. මේ ප්‍රතික්‍රියාව සඳහා අපි භාවිතා කරේ පොටාසියම් සයනයිඩ් ද්‍රාවණයක්. සයනයිඩ් භාවිතයේදී ආරක්ෂාකාරී පියවරක් විදියට විශේෂිත ආරක්ෂිත අත්වැසුම් භාවිතා කිරීම මෙහිදී ගොඩක් වැදගත් වෙනවා. සුළු වශයෙන් ශාරීය කරපු DMG, ඒ කියන්නේ ඩයිමිතිල් ග්ලයොක්සිම් ද්‍රාවණයකට නිකල් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් එකතු කරාම අපිට මේ වගේ රතු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා. මෙහිදී DMG ශාරීය කරන්න අපි යොදාගත්තේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. බාෂ්පීකරණය කරගත්ත නිකල් සල්ෆේට් ද්‍රාවණයකට සෝඩියම් සල්ෆයිඩ් ද්‍රාවණයක් බිඳු විදියට එකතු කරාම කළුපාට නිකල් සල්ෆයිඩ් අවක්ෂේපය ඇති වෙනවා. බාෂ්මීකృత නිකල් සල්ෆේට් ද්‍රාවණයකට H2S බුබුලණය කිරීමනොත් මේ නිකල් සල්ෆයිඩ් අවක්ෂේපය අපිට ලබා ගන්න පුළුවන්. ටික වේලාවක් නලය නිශ්චලව තිබ්බම මේ කළුපාට අවක්ෂේපය නලය පතුලේ තැම්පත් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝවෙන් D ගොනුවේ ආන්තරික මූලද්‍රව්‍යයක් වන නිකල් වල රසායනික ප්‍රතික්‍රියාවන් ගැන සාකච්ඡා කරා. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝවකින් නැවත හමුවෙමු.